ඒ කියන්නේ මාළුවා මුහුද හිටියට වඩා මුදලාලිගේ ගෙදර ඉඳලා තියෙනවා. මාළුවා අල්ලලා ගොඩින් තියපුවන් ඌ දඟලන්නේ ඇයි? මාළුවා ගොඩින් අරන් තියපුවාම දඟලනවා, ඕගොල්ලෝ වතුර උබාගෙන හිටියාම දඟලනවා. වදබන්ධන ලබා දීමේ ක්‍රම. වදබන්ධනයට ලක් වෙලා මැරිච්චි නැති අය පස්සේ කාලෙක මානසික රෝග ඇති වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ප්‍රශ්න කරනවා. එහෙම කර කර ඉන්න ගම එක පාට පෑන්කුට ගහන ඩක් ගාලා අපි අරන් එනකොට ඌට නිකන් සිහිය එනවා යනවා වගේ. හරි, ලිපගිනි මෙලවන තෙක් දිය සැලියේ සැපයක් නම් නැත කම් රස කෙලියේ. මැරිචි මාළුවෙක් ගෙනහලා ඔහොම තම්බනකොට ඌට සැපයක් දැනෙන්නේ නැහැ, දුකක් දැනෙන්නේ නැහැ, දැනෙන්න ඕන ටික දැනලා ඉවරයි වෙනකොට. හරි, මාළුවෙක් නරක් වෙනකොට ඉස්සෙල්ලම නරක් වෙන්නේ මොකද්ද? ජලග්ලෝම ටික. කෙඳි කෙඳි පේන්නේ නැහැ, නිකන් මොනවා වෙලාද? දීය වෙලා වගේ ගිහින්. රෝස පාටටයි පේන්න ඕනේ, කළු පාටයි දැන්. ඒ කියන්නේ මාළුවා මුහුද හිටියට වඩා මුදලාලිගේ ගෙදර ඉඳලා තියෙනවා. ඒතර අපි මාළු ගන්න ගියාම ඕක බලා ගන්න විදිහක් නැහැ. ඒතර අපි කරන්නේ මාළුවා අරගෙන අර පිදාහනේ උස්සලා හොම බලනවා. උස්සනකොටම එනවා මාර ගඳ. හරි, උස්සන්න හදනකොටම මුදලාරි අරහෙන්න ලොකු පිහි අරගෙන, ඇයි මොනවද බලන්නේ වා, හොඳ මාළු තමයි අරකයි මේකයි කියලා එනවා. අපි වැඩිය ෂේප් එකේ ඉන්න ගාය උඩ තියලා කැපුවොත් එහෙම එතන බැලුවා කියන්නේ මුදලාරිට මලපයින්නෝ. මාළුවා මේ මෙහෙම කරනකොටම මලපයින්නෝ. හරි, දන්නවා මොකද? දන්නවා ඉතින් මාළුවා දෑන කාලයක් හිටියා ගෙදර කියලා. හවසට බලන්නකෝ මාළු ලෑල්ල අස් කරන වෙලාවට ගිහින් මොකද කරන්න කියලා. එදා විකිණිච්ච නැති මාළුන්ට මොකද කරන්නේ? වටේට ඉන්න පූසන්ට දෙනවා. එහෙමද? නෑ නෑ, තියෙනවා රිජිෆෝම් පෙට්ටියක්. ඒකට දානවා අයිස් කැට කඩලා. ඒක උඩින් මාළු ලේයර් එකයි අයිස් ලේයර් එකයි, මාළු ලේයර් එකයි අයිස් ලේයර් එකයි. හරි, දාලා ගෙදර ගිනිනවා. පහුවදා උදේට පහුවදා හවස විකුණනවා. හවසට එනවා අයිස් ටික අයින් කර කරමු. මාළු හොදා හොදා ලෑල්ලේ තියෙනවා. ඉතුරු වෙන ටික ආයිත් අයිස් එක දාලා වහලා ආයෙ ගිනිනවා. ඔය විතර මාසයක් විතර යනවා. ඒකනේ ඇත්තටම බලනකොට සතා ඉපදිලා මාසයක් ඉඳලත් නෑ මුහුදේ. මුදලාලි ගාව තමයි වැඩි කාලයක් ඉඳලා තියෙන්නේ. මාළුවා අල්ලලා ගොඩින් තියපුවන් ඌ දඟලන්නේ ඇයි? ඇයි දඟලන්නේ? ඌට මාර සතුටුයි. ඇයි ඒ? ඇයි? ඌ මීට කලින් මොකක් දැකලා නැද්ද? ගොඩබිම දැකලා නෑ. ඒක ඌ බ්‍රේක් ඩාන්ස් දානවා වගේ ඌ සතුටට. ඒ කියන්නේ එහෙනම් මාළුවාට ගොඩබිම පෙන්වන එක හොඳයි නේ? මාළුවා ඒ දඟලන්නේ ඇයි කියලා ඔබට බලාගන්න ඕනි නම් යාළුවෙකුට කියන්න, මාව මේ ඔන්නම කෙස්ටිකෙන් අල්ලලා වතුර ටැංකියක ඔබාගෙන හිටපන්, හරිද, සෑහෙන වෙලාවක් යනකම් කියලා. අන්න එතකොට ඔබ මාළුවා වගේ දඟලන්න ගන්නවා. එතකොට ඔබට අත්දැකීමක් එනවා, මාළුවාටත් ඕක තමයි වෙන්නේ කියලා. ඒ මොකද වෙන්නේ? ඔබේ නහයෙන් යනවා මොකද? පෙනහැලියට වතුර. ගියාම ඒ වතුරේ ඔක්සිජන් නැහැ. තියෙනවද? තියෙනවා. හැබැයි පෙනහැල්ල හදලා තියෙන්නේ මොනවා කරන්නද? වතුරේ දිය වෙලා තියෙන ඔක්සිජන් ගන්න නෙමෙයි. එතකොට ඔබට දැනෙන අපහසුතාවය තමයි මූට දැනෙන්නේ. එතකොට ඔබත් දඟලනවා, මූත් දඟලනවා. මාළුවා ගොඩෙන් අරන් තියපුවාම දඟලනවා, ඕගොල්ලෝ වතුර උබාගෙන හිටියාම දඟලනවා. මේක හැදිලා තියෙන්නේ මොකටද? වතුරෙන් ඔක්සිජන් ගන්න. මේකට බෑ මොකක් කරන්නද? වායුගෝලෙන් ඔක්සිජන් ගන්න. මාළුවා ගොඩෙන් අරන් තියපුවාම මැරෙනවා, ඔබ වතුර උබාගෙන හිටියාම මැරෙනවා. වතුර උබාගෙන එකේ ඉන්න එක දන්නවනේ ඒක? නාසි පාලන, නාසි වද කඳවුරු වල යුදෙව්වන්ගෙන් රහස් ලබා ගැනීම සඳහා භාවිතා කරන ලද එක ටෙක්නික් එකක් තමයි ටෝචරින් මෙතඩ් කියලා. එකට කියන්නේ මොකද්ද? වදබන්ධන ලබා දීමේ ක්‍රම 32ක් තියෙනවා. එකෙන් එකක් ඔය ටිකක් වෙලා වතුර උබාගෙන ඉන්න එක. එතකොට යනවා මොනවද? වතුර පෙනහැල්ලට. ගියාට පස්සේ මාසයක් විතර යනකම් දැවිල්ලයි. මොනවා කළත් හරියන්නේ නැහැ. පැයට නිින්ද යන්නේවත් නැහැ. දැන් එයාගෙන් එහෙම ඔබලා අහන්නේ මොනවද? අනිත් අය ඉන්න තැන් අර එහෙම කියන්නේ. එතකොට එළියට ගෙනත් දානවා අපව හිර කූඩුවට. මාසයක් විතර යනකම් මොකද වෙන්නේ? නිින්ද යන්නෙත් නැහැ, මෙහෙ දැවිල්ලා ඉන්න බෑ. ඒ මාසේ ඉවරුණාට පස්සේ මොකද වෙන්නේ? යන්තම් තනිය පෙළා ඔන්න දැන් හරියනකොට ආය අල්ලගෙන. දැන් කියපන් ඉන්න තැන. එතකොට මිනිහට මතක් වෙනවා, එකපාරින් වෙඩි තියනවා නම් අවුලන්නේ නැහැ නේ. මතක් වෙනවා අර විඳ දුක. ඒ පාර කියපන් නැත්තම් ඔබනවා කියපුවාම මොකද වෙන්නේ? කියනවා නෙමෙයි කියවෙනවා.
ඒවට කියන්නේ ටෝචරිං මෙතඩ්ස්. ඒ කියන්නේ වදබන්ධන ලබා දීමේ ක්‍රම. ඒතර ඔබට අහන්න හිතෙන්නේ නැද්ද සර් අයියෝ ඉගෙන ගත්තේ කියලා? තව ගොඩක් තියෙනවා එහෙම. සයිකොලොජි වලට උගන්වනවා. හරි, වදබන්ධන ලබා දෙන ක්‍රම. එතකොට කල්පනා වෙනවා ඒකේ තියෙන වද ආකාර දෙකක්, කායික වද, මානසික වද කියලා. ඇයි ඒක උගන්වන්නේ? මේ අහන්න. සමහර අය ඉන්නවා වදබන්ධනයට ලක් වෙලා මැරිච්චි නැති අය පස්සේ කාලෙක මානසික රෝග ඇති වෙනවා. ඒගොල්ලන්ට ප්‍රතිකාර කරන්න. ඒක නෙමෙයි වැදගත්ම දේ. වදබන්ධන ලබා දුන්න එකා ඉන්නේ, ඌට මානසික රෝග ඇති වෙලා ඌ වෙනවා. ඒ වදබන්ධන ලබා දුන්න එකා ඉන්නේ, ඌත් වෙනවා කවුන්සලින් වලට පස්සේ කාලෙක, ඌගේ ඔළුවත් අවුල් වෙලා. එතකොට අපි දැනගන්න ඕනේ ඒ වද මොනවාද කියන එක. අයිඩියා එකක් නැහැ නැත්තම්. බස්නාහිර පළාත් බාර පොලිසියේ ලොක්කා 89 කාලේ එයාගේ තිබුණා එක වැඩක්. මොකද ළමෙක් ළමයි වේලවල් ආකාශ වගේ ළමයි අල්ලගෙන එනවා කැම්පස් එකේ. ළමයි අල්ලගෙන ඇවිල්ලා ප්‍රශ්න කරනවා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන ගමන් එයාගේ පෑනක් තියෙනවා. ඒ පෑනේ මැද තියෙන තින්ත තියෙන කූර තියෙන්නේ. ඒක අරගෙන මොකද කරන්නේ? කනට දාලා කරකවනවා මෙහෙම. එහෙම අවුලක් නැහැ නේ. එහෙම කරකවර ඉන්න ගමන් එක පාට පෑන් කුඩට ගහන ඩක් ගාලා එයා කඩාගෙන යනවා ඇතුළට. ඌ කියන්නේ ඉතින් මෙහෙලේ එනවා මාර මාරුයිනේ. ඊළඟ දවසේ අනිත් එකට දාලා කරකවනවා. දන්නවනේ අරු අමාරු. එතකොට කියනවා ඒක ලෝකල් ටෝචරිං මෙතඩ් එකක්. මෙහෙ නිෂ්පාදනය ඒ කාලේ 89 කාලේ අපි ඒ ලෙවල් කරන කාලේ. මේ හන්ද ඒ කනගාටු දායමගේ කාලේ තමයි. මිනිහටත් ඕක පස්සේ කාලෙක PTSD post traumatic stress disorder කියලා රෝගයක් හැදෙනවා. ලෙඩේ හැදුනා. වදබන්ධන දුන්න එකටත් හැදෙනවා මානසික රෝග. මහරයිනේ එක බලපුවහම ඔන්න ඕවා නිසා තමයි මම මේ ලෝකේ තේරුම් අරන් තියෙන්නේ. අපි හිතන්නේ මූට හෙනයක්වත් නැහැ කියලානේ. ඒ කරන කාලේ නැහැ. පෙන්ෂන් ගියාටත් පස්සේ ලෙඩේ හැදුනේ. ඒ කාලේ අපි බලන් ඉඳලා කියනවා මොයකම් මු කාලකන්න යමු මෙච්චර මෙහෙම දැක්කනම් මුට හෙනයක්වත් නැහැ නේ ඔය අසර ඉන්නවනේ කියලා. හරි. ඊට පස්සේ මිනිහා පෙන්ෂන් ගියාට පස්සේ මිනිහා අපිට මොකක් වෙලා යනවද? අමතක වෙලා යනවා. අමතකම වෙලා යනවා. එහෙම කිව්ව කිටියද කියලාවත් දන්නේ නැහැ. මිනිහා දුක් විඳිනවා තනියම. මේ ලෝකේ මාරයි ඈ. ඒ කියන්නේ සබාදහමට හදිස්සියක් නැහැ. කාටවත් මොනවා කරන්නද? අපිට තරම් හදිස්සියෙන් දඬුවම් කරන්න සබාදහමට එහෙම වුණාම නැහැ. සබාදහම තව බලනවා මු තනියම හැදෙයිද කියලා. සබාදහම කියන්නේ ලෝකේ තේරුම් ගන්න අපිට තියෙන වටිනාම දේ. එහෙනම් මාළුවා ගොඩින් අරන් තියපුවාම වෙන්නේ ඒකයි ඈ. ඌට ආතල් එකක් ගිහිලා ගොඩ බිම දැකලා නෙමෙයි හොඳේ. මෙයන් ඔබ දැකලා තියෙනවද මාළුවෙක් සමහර වෙලාවට ගොඩ බිම පොඩි රවුමක් දාලා වෙලා ආයේ වතුරට යනවා? ඈ නෑනේ. හැබැයි කකුලුවා මොකද කරන්නේ? ඔය කලපු එහෙම ඉන්න කකුලු එනවා. ඇවිල්ලා ගොඩ බිම එහෙම ඇවිද ඇවිද ඉඳලා අපි අල්ලන්න ගියාම ඌම දුවගෙන ගිහිල්ලා මොකද වෙන්නේ? මූදට යනවා. ඒ වැඩේ මාළුවාට බැරියයි. ඔව් අපි අහනවා කකුලුවාට තියෙන්නේ මොනවද? පෙනහැලිද ජලග්ලෝමද? පෙනහැලි තියෙන්නේ. එහෙමද? නෑ නෑ. ජලග්ලෝ දෙකම තියෙනවද? නෑ. ජලග්ලෝම විතරයි තියෙන්නේ. එහෙනම් මාළුවාටත් තියෙන ජලග්ලෝම විතරයි නම් කකුලුවාටත් තියෙන ජලග්ලෝම විතරයි නම් කකුලුවා කොහොමද එච්චර වැඩක් පෙන්වන්නේ? ගොඩබිමේ පොඩ්ඩක් රවුමක් ගහන්නේ කොහොමද? ඔව්. ඌ කරන්නේ අර කුහර දෙකට මොනව පුරවනවද කියන්නේ? වතුර පුරවගෙන එක ලොක් කරගන්නවා. ඒ වතුර ටික අහකට යන්නේ නැහැ එතකොට. ඇවිදිනවා ගොඩබිමේ. අර ටැංකිය ඇස්සේ මොනවද තියෙනවද? වතුර තියෙනවා. ඒකේ ඔක්සිජන් තියෙනවා. ඒකේ ජලග්ලෝමේට ඔක්සිජන් ගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලා ඉන්නේ නැත්තේ ඇයි? ටැංකි දෙකේ මොනව ඉවර වෙනවද? වතුරවල ඔක්සිජන් ඉවර වීගෙන යනකොට ආපහු යනවා. ඉස්සර මම මීගමුවේ පන්තියක් කළා. ඒ මීගමුවේ පන්තියට ඉවර වෙනකොට පොඩි ළමයි දෙන්නේ. උන් හවසට පොඩි බිස්නස් එකක් කරන උදේ ඉස්කෝලේ ගිහිල්ලා. කකුළු අල්ල ගන්නව කොහෙන්ද? ඈ? ඔව්. කලපු ළඟින්. අපිට නම් බෑ අල්ලන්න, උන් අල්ලනවා. අල්ලලම් පුරුදු වෙලා. ඒක ගෙනලා බෑග් එකේ විකුණනවා. බලපුවා මේ හැමෝගෙම කකුල් ටික එකතු කළා රබර් බෑන්ඩ් එකක් දාලා. අනිත් පැත්තට රබර් බෑන්ඩ් එකක් දාලා කකුල් වලට. බණ්ඩල් කළා හරිද? ඇත්තටම මම මේක මේ බයොලොජි කියලා මේ පොතකින් ඉගෙන ගත්තා නෙමෙයි. හරිද? ඌත්ගෙන් තමයි ඉගෙන ගත්තේ. මං හැබැයි පුතා මේ රබර් බෑන්ඩ් දාලා තියෙන්නේ කියලා. හරිද? ඒ පස්සේ කියනවා ඉතින් සර් මුන් එළියෙන් තිබුත් මුන් ඇවිදගෙන යනවනේ. ඒකෙන් දැන් ඔය මාළු අරගෙන ඇවිල්ලා අපි වතුර ටැංකියක දැමු උන් පීනගෙන යනවද? නැහැ. උන් මැරිලා. එතන මේ කකුලුව විකුණන්නේ පණ පිටින්. ඒ පාර මං ඇහුවේ ඇයි පණ පිටින් විකුණන්නේ? පණ පිටින් විකුණන සර් මෝ මැරුවොත් පෑයක් දෙකක් යනකොට මොකද වෙන්නේ? කුණු වෙනවලු. වැඩක් නැහැ. ගිනිහින් යන්න බලනකොට කුණු ගඳේ බෑ.
එහිද පණපිටින් විකුණන්නේ. පණපිටින් තියාගන්න බෑමකද වෙන්නේ, ඇවිදිනවා එහෙමයි. බෑකේ දැම්මොත් ඌ බෑකේ කපාගෙන එනවා එළියට. හරි, එහිද රබර් බෑන්ඩ් දානවා. දැන් මට ප්‍රශ්නේ, ඌ ගෙදර ගිහිල්ලා උයන්ද මරාගන්නේ කොහොමද ඌව? එලා පිහියකින් ගන්න ටෝල් ගාලා එනද? පොල් බින්දිනවා වගේ නෑ. මෙච්චරයි කරන්නේ. වාජනයක් ගන්නවා, වතුර පුරවනවා, කකුලුවා දානවා, මේකට ගින්දර දානවා. හරිද? ඔබ දන්නවද කකුලුවා මේ වතුර එකට දාපුවාම ඌට පුදුමාකාර මොකක්ද සතුටක් දැනෙනවා. ඇයි දැනෙන සතුටක්? දැන් ඌ අල්ලපු තැන ඉඳන් පැය 8ක් විතර ගිහින් ඌට දාන්නේ පැය 6ක් විතර වගේ තමයි හොඳට ඉන්න පුළුවන්. අරගේ ඔක්සිජන් ඉවර වෙනවනේ. දැන් ඌට නිකන් අපි අරන් එනකොට ඌට නිකන් සිහිය එනවා යනවා වගේ. හරිද? පැහැදිලිද ඒක? ඌ දන්නවද අපොඩකින් මැරෙයි කියලා? හරිද? මේකට දාපුවාම මොකද වෙන්නේ ඌට? මේ වාර සන්තෝසයි. ඇරියා මොනවද එකද? ටැංකි දෙක අලුතින් වතුර පුරව ගත්තා. හරි සන්තෝසයි. මාර සතුටක් ඌට. පොඩ ලාවට මේක රස්වි රත් වීගෙන එනකොට ඌ හිතනවා අර හීතල වතුර වගේ නෙමෙයි මේ ලා රස්නි වතුර. මොන සනීපයක්ද? ඕකට කවියක් ලිව්වා. මොකක් ලිව්ව කවිය? ලිපගිනි මෙලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළු අදිය කෙලියේ. පොඩි කාලේ ඔය කවිය කියලා දෙනකොට කියලා දුන්න සර්ගෙන් මම ඇහුවා. හරිද? මම හිතාගෙන හිටියේ ඒ කාලේ අපේ පැත්තට එහෙම කකුළු වරේ මේ එන්නේ නැහනේ. රත්නපුරේ පැත්තට එච්චර එන්නේ නැහැ, ගම් පැත්තට. මොකද මූදට ළඟ නැහනේ. මට හරි ප්‍රශ්නයක් මම ඇහුවා. මම දැකලා තියෙනවා මාළු වෙනවා. හැබැයි කකුළු වෙනවා මම දැකලා නැහැ. මම කියන්නේ පොඩි කාලේ. හරිද? ඒතර මං ඇහුවා සර්ගෙන්, සර් ඉතින් මේ කකුළුවා මේ උයනකොට ඌට සැපයක් දැනෙන්න විදිහක් නැහැ, ඌ මැරිලානේ. මේ තමයි හැචාචාචාට ඕන නැති කුණුහර පහන, ඕනි දේ තහන, ඕන නැති දේ තහන පාඩම් කරගන්නවා කවිය. කවිය පාඩන්නේ නැහැ. මේ ඕන නැති රෙද්දවල් අහනවා. එතනින් පස්සේ ඉතින් මං ආය අහන්න ගියේ නැහැ ඉතින්. හරි. ඒ කියන්නේ වැඩේ සර් දන්නෙත් නැහැ කවිය පාඩම් කළාට. හරි. සැපයක් දැනෙන්නේ නැහැ කියලා. මැරිචි මාළුවෙක් ගෙනහලා ඔහොම තම්බනකොට ඌට සැපයක් දැනෙන්නේ නැහැ, දුකක් දැනෙන්නේ නැහැ, දැනෙන්න ඕන ටික දැනලා ඉවරයි වෙනකොට. හරි. ඔව්. කකුලුවා ඉස්සරින්දම උයලා තින්නේ එහෙම තම්බලා. විතර තම්බන්නේ. විතර තම්බලා විතර කිරි හොදි හදන්නේ. ඒ වගේ කකුලුවා තම්බලා තමයි උයලා තින්නේ. ඒතර අර එච්චර වෙලාවක් තිබිලා ගෙනත් දාපුවාම තමයි මොකක් වෙලා තින්නේද? ඈ? ඌට සතුටක් දැනෙලා තින්නේ. ඇයි මැරෙන්න ඔන්න මෙන්න ගිහිල්ලානේ. ඒත් ඒක චුට්ටි වෙලාවක් වෙනකන් විතරයි තියෙන්නේ. ඊට පස්සේ මැරෙන්නේ ඔක්සිජන් නැති වෙලා නෙමෙයි, මොනවා වෙලාද? තැම්බිලා මැරෙන්නේ. හැබැයි ඒ කවිය අන්තිමට කියනවා, හොයාගන්න කවිය ඈ, තොපිත් ඒ වගේ තමයි කියලා. තොපිත් ඔය වතුර උණු වෙනකන් ඉන්න කකුළු වගේ තමයි කියලා කියලා තියෙන්නේ. අන්තිම පදේ ඉවර වෙන්නේ කොහමද? සැපයක් නම් නැත කම් රස කෙලියේ. මේ ලෝකේ ඔබ කරන ඔය ඇස කන නාසය දිව සම පිනවීමේ සැපයක් දැන්ට තිබුණාට ඇත්තට තියෙන සැපයක් නෑ කියලා.